මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න ඩිජිටල් ආර්ථිකය ගොඩ ගන්න වෙනවා. එහෙම නැතුනොත් අපිට මේ ගෝලීයකරණයත් එක්ක එකතු වෙලා මේ ලෝකයත් එක්ක එකතු වෙන්න හම් වෙන්නේ නැහැ. ගෝලීයකරණයත් ඩිජිටල්කරණයත් තාමත්ම සමීප විෂයන් දෙකක්. ඩිජිටල් පරිවර්තනයක් වෙන්නට ඕනේ. ඒ සඳහා මම හිතන්නේ ප්‍රතිපත්ති සකස් කිරීම අතිශය වැදගත් වෙනවා. ඒ ප්‍රතිපත්ති සකස් කරන වගේම ඒ ප්‍රතිපත්ති පහළට ගෙනියන්න මහජනතාව දක්වා ගෙනියන්න යාන්ත්‍රණයන් සකස් කිරීම අවශ්‍ය වෙනවා. අද විශේෂයෙන්ම සාකච්ඡා වෙනවා දූෂණය පිටදැකීම සම්බන්ධ. ඒ රාජ්‍ය තුල සිද්ධ වෙන දූෂණ වළක්වන්නට බෑ සාමාන්‍ය මැනුවල් ක්‍රම जनता व्यापारी උපදන්න අපි දැනට ලෝකේ පුරාවට විතරක් නෙමෙයි ආසියාව පුරාවට රාජ්‍යයන් සංවර්ධන උපාය මාර්ග තෝරා ගැනීමේදී ඩිජිටල් ඉකොනොමිකේ තියෙන වැදගත්කම අපිට ඕනතරම් දකින්න අත්දකින්න සහ දකින්න පුළුවන් විශේෂයෙන් අපිට ආසන්නතම ඉන්දියාව චීනය ඒ වගේම මැලේසියාව මේ සියලු රටවල් වල ආර්ථික ප්‍රගමණය දැන් තව තවත් ශක්තිමත් වෙලා තියෙන මේ ඩිජිටල් ඉකොනොමිකත් මේක ඇත්තටම විශාල ප්‍රභවයක් තියෙන කාර්යයක් මොකද මේකත් එක්ක විශාල කාර්යක්ෂමතාවයක් ගොඩනගෙන විශේෂයෙන්ම ඩිජිටල් ඉකොනොමිකට අවශ්‍ය යටිතල පහසුකම් නිර්මාණය කරන්න ඕනේ පළමු. මේ වැයකරන ප්‍රාග්ධනය ඉතාමත්ම වැදගත් වෙනවා මොකද ඒක ඍජු ප්‍රතිලාභ අපිට දකින්න පුළුවන් වෙනවා ඉතා කෙටි කාලයක්. ඒ නිසා අපි වර්තමානයේ විශාලම අධිවේගී මාර්ග හදනවා, ගුවන් තොටුපළවල් හදනවා, ක්‍රීඩා පිටි හදනවා. ඒ ඊටත් වඩා විශාල ප්‍රභවයක් තුළ ආර්ථිකයේ ප්‍රවර්ධනය සඳහා ඍජුව දායක වෙනවා මේ ඩිජිටල් ඉකොනොමිකට කරන යටිතල පහසුකම් ප්‍රවර්ධනය. ඩිජිටල් කරන නව වැඩපිළිවෙල පිළිබඳව රටේ ජනතාව තරන්නේ මෙවන් අදහසක්. ඇත්තරම එක වෙන්න ඕන දෙයක් මොකද මම විශ්වාස කරන විදිහට ඕක පිට රටවල අනිවාර්යම වෙලා තියෙන දෙයක්. අපි හැමෝගෙම ඇත්තේ ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා, හැමෝම කම්පියුටර් වලින් වැඩ කරනවා. එතකොට සමහර පුංචි කාරණාවලට අපිට හෙට මෙට දුවන්න ඕනේ නැහැ. එතකොට ඒ දේවල් වලට අපිට පුළුවන් අපේ ෆෝන් එකෙන් තියෙන අපිට අර අපි කියන්නේ ෆින්ගර් ටිප්ස් වලින් හැමදේම අපිට කරගන්න පුළුවන්. තව දුරට මම හිතන්නේ අපි තුන්වෙනි ලෝක රටක් වෙන්න ඕනේ කියලා. අපේ අම්මලා ඉගෙන ගත්ත කාලේ ඉඳන් අපි අතරත් දැන් තවම ශ්‍රී ලංකාව සංවර්ධනයේ විමින් පවතින රටක් කියලා. නමුත් ඒකට තිත තියලා ශ්‍රී ලංකාව දැන් සංවර්ධිත රටක් වශයෙන් ඉදිරියට යන නම් තාක්ෂණයේ ඩිජිටල් කරන හැමදේක්ම අපේ රටට ලැබෙන්න ඕනේ. ඉතින් අපි තාමත් පරණ විදිහට කොළ ගොඩක් එක්ක ඔට්ටු වෙනවා. රාජ්‍ය ආයතනයකට ගිහිල්ලා වැඩක් කරගන්න ගියාම ගොඩක් කාලයක් ගත වෙනවා. ඉතින් මේ සේරම සිස්ටම් එකක් යටතේ වෙනවා නම් ඉතා ඉක්මනින් තමන් ඉන්න පැත් ඉඳලම කරගන්න පුළුවන්. අනුරාධපුර පොළොන්නරුව කැපිටිගොල්ලෑව දිහා මිනිස්සු වෙන්න ඕනි. කොළඹට ඔෆිස් එකට ඇවිල්ලා ෆයිල් එකක් දීලා ඩොකියුමන්ට් එක දෙන්න ඕනි. කාලේ අපරාධි මුදල් අපරාධි දැන් කොළ ගොඩ ගැහෙනවා මේකට වියදමක් යනවා වැඩිපුර ඊට වඩා මේ ගොඩක් ලේසි පහසුයි ඩිජිටල් කරණයට හොඳක් වෙයි ලංකාවේ වැඩමන්ට කරගන්න පුළුවන් මම දැකලා තියෙනවා සමහර මිනිස්ත්‍රි වල එහෙම තව වෙනකන් අර ටෙක්නොලොජි පැත්තෙන් මේ ඉම්ප්‍රූව් වෙලා නැහැ ඉතින් ඒවත් එක්ක සම්පූර්ණ ඩිජිටල් කරන්නේ සම්පූර්ණයෙන්ම ඉම්ප්‍රූව් වෙන්න ඕනේ ඉතින් ලෝකේ යන විදිහත් එක්ක රටක් විදිහට දිනු වෙන්න නම් ඩිජිටල් කරන කෙනෙක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ දැන් මොකක් හරි ගවර්න්මන්ට් ඔෆිස් එකකට ගියත් කොහෙට යන්න ගියත් ඩොකියුමන්ටේෂන් පුරවලා අර ට්‍රැඩිෂනල් මෙතඩ් එකකට යන්නේ ඉතින් ඒකින් තා අර ඩිජිටල් කිරීමක් කරන එක හොඳයි ඉතින් හැමදේම ඉක්මනින් ලබා ගන්න දේවල් පුළුවන් සෑහෙන පහසුකමක් තියෙනවා ලෝකේ මීට වඩා ඉදිරියට යනවා අපි ඇත්තටම දැන්වත් ඒ වගේ ස්ටෙප් එකක් ගන්න ඕනි නැත්නම් අපිට ඉදිරි ලෝකයට එක්ක ගැටිලා අපිට මේ වැඩ කරන්න අමාරු වෙනවා